మిస్టర్ ఎలక్ట్రీషియన్ యూట్యూబ్ ఛానల్ ఎక్కడ ఒకటి సాధారణ పిలిగన్నా మంగద ఒకటి అంటే ఇలా తిన్నే గిదర దీమి స్టాండ్ ఫ్యాన్ ఇక్కడ మోటర్ రీప్లేస్ కరణ ఇది అప్పుడు వీడియో ఇక్కడ అది ఇసలాం ఫ్యాన్కి పిటి పాస్ తిన్న కప్పే గడవగండ ఒకటి ముందట మతక దిగా మొక్కరి ఎలక్ట్రికల్ సంబంధ దిగకరణ సెరపు దిగ దాగిన పగ్గటారి హైకర్ల తినా ఏ దేవ సేరమ గలవల హైంకర్ల తమ మీ వేడే కరండి గెల మతక దిగా ముందట మీ కప్పకి ఎనటిక గలవరు మిత్తన ఎక్కాయి మిత్తన దిగాయి మిత్తన దిగ తిన ఇటు వస్తే మీ ఇసరహా తిన పీనాక గలవ కానీ తినైనా హతరా తిన ఇంకెడత్తవి మీకు మీకు రిమోట్ ఫ్యాన్ ఇగా ఈ తిని మోటర్ దిగేపు వైరటిగా ఈ స్పీడ్ హాతరట గీయపుటిగా మీ హత్ వైరుగా ఇతను నట్టే కలవకుండా మై ఫ్యాన్ మోటరే పన్నగండ ఒకటేను మే వైర్ మారుగిన టేప్ క్యాల్ అక్కడ ఇక్కడ అలవగత్తాను అది ఇది కూడా మారు విన్నే ఒకటేను ఈల దిండుకొని కింద మమ్మీకి తీర అమ్మునగన్న అమ్మేకి మీకు
එකේ මාරු කරනකොට මේ කැපැසිටර් එකත් එක්ක මාරු කරන්න සමහර ෆෑන් මෝටර් වලට එනවා කැපැසිටර් එකත් එක්ක නැත්නම් මේකම තියෙන එක හයි කරත් ප්‍රශ්නයක් නැහැ මෙතන කේබල් ටයි එක කඩාගමු තියෙන ස්පීඩ් මෝටර ස්පීඩ් කොන්ට්‍රෝල් වයර් ටික ඒ ටික ඔගට්ටි මෙතනින් බවුට් කරලා ගලව ගන්න ඕනේ මෙතනින් මගින් කපලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ ඒකල අනිත් මෝටරේ වයර් ටිකට මේක ජොයින් කරා ප්‍රශ්නයක් නැහැ තන්තින අත්වරක අත්වරක කට්ටි ගලව ගන්න තවර එක කපලා අයින් කරන්න එපා ඒක මෝටරේට අනිවාර්යෙන් ඕන ඒක මෝටරේට එන්නේ නැහැ මේකට විතරයි එන්නේ අපි දැන් අලුත් මෝටරේ ෆෑන් එක රීප්ලේස් කරමු සතම මේක කෙරවලට පොඩ්ඩක් ටේප් ටිකක් කොටාගෙන මෙතන අස්සෙන් ගන්න ඕන නැත්නම් ඒක ගන්න බැරි වෙන හින්දා මෙන්න මෙතන අස්සෙන් තමයි වයර් ටික ගන්න දැන් මේ තාර එක දාගන්න මේ පැත්තට
ඉස්සල්ලාම මෝටරේ හයි කරලා ඉමු. මේක පරණ මෝටරේ තිබ්බ කැප් එක අයින් කරලා ගන්න මොකද මෝටරේට කැප් එකක් ඇවිල්ලා තියෙනවා. මෙතනින් අප වර්ත් එක මේ වයර් දෙකට ඉන්නේ මේ වයර් දෙක මේ දෙක අපි සුද්ධ කරලා ඒකට අමුණ ගමු. දිග වැඩි නම් පොඩ්ඩක් කපලා දැම්මට ප්‍රශ්නයක් නැහැ.
ඇතුවට අනිවාරෙන් සෙල්පොටේප් ටිකක් හරි හීට් සින්ක් එකක් හරි දාන්න. අනිත්වරගත් ජොයින් කරගම්ම එකට මෙතන වයර්ටික මාරුවය කියලා හිතනවාට ඉතින් මොනහරි මාස්කින් ටේප් එකක් අරගෙන ටැග් ටිකක් දාගන්න. එතකොට මාරු වෙන්නේ නැහැ ආයේ. හරි. උඩ ටික ඉවරයි දැන් අපි මෙතනින් මේ සර්කිට් එකට දෙන්න ඕන වයර් ටික අපි කනෙක්ෂන් එක දීගමු. ඔබටන මේ ටික වයර් ටික කපන්න කියලා කිව්වෙ මගින් හොවා ගන්න බැරි වෙයි කියලා. මේ එතකොට අපිට ලේසි රතු එක දෙන්න, නිල් එක දෙන්න, සුදු එක දෙන්න, ගුරු එකට ගුරු එක දෙන්න. එතකොට අපිට ලේසි ඔය කට්ටිය බවුට් කරලා මෙන් ගැලවුවා නම් අපිට වයර් ටික හොවා ගන්න බැරි වෙනවා. ඒකයි මම කිව්වේ වයර් ටික මගින් කපන්න කියලා. ඒක ලේසි ඔය කට්ටියන්ට. අපි දැන් මේක වයර් ටික සුද්ධ කරගමු. මේ පැට්ටි ගත්ත අපි සුද්ධ කරගමු. පැට්ටෙන්ට එහෙම මාරුවේ නැහැ කියලා හිතනවනම් ප්‍රශ්නයක් නැහැ, අතනින් බවුත් එකෙන් ගලව ගන්න පුළුවන්. නැත්තම් මෙහෙම කරන්න පුළුවන්. මේක ලේසි හැබැයි. ඉස්සෙල්ලා රතු එක මුණගමු. කාරෙන් ඔකට ජොයින් කරනවා නම් මේකට අනිවාර්යෙන් සෙලෝ ටේප් ටිකක් දාගන්න මතක තියාගන්න. සුදු එකට සුදු එක මුණන්න. නිල් එකට නිල් එක මුණන්න. කළු එක එන්නේ මෙතෙන්ට එන්නේ. ඒකත් තමුණගමු. අලු පාටකටත් අලු පාට යමුනගමු. අපි ඇටිකට සෙලෝ ටේප් ටිකක් උතගමු.
මේක රිමෝට් ෆෑන් එකක් කියලා ඔකට බය වෙන්න එපා. එහෙම ප්‍රශ්නයක් නැහැ. අර විදියම තමයි එන්නේ. වෙනසකට තියෙන්නේ රිමෝට් එකෙන් පාලනය කරන එක විතරයි. ටික කනෙක්ෂන් ටික දාගෙන ඉවරයි. මේ කප් එක වහගමු. ඉතින් තියෙන කප් එක දාගමු. Thank you.
අපි දැන් ගහලා බලමු මේක පද්දයකට. පවෙක ඉන්ඩිකේට් වෙනවා පේනවා කියලා කට්ටියෙන්ද. මෝටරේ කරගෙන ගට්ටින පේනවා ඇති. මෝටරේ ස්විං වෙනවා. කටිය මතක තියන්න මේ මෝටරේ වර්ග දෙකක් තියෙනවා. කටෙන් ගන්නකොට බුෂ් එකක් තෙනවා, රේසර් එකක් තෙනවා. රේසර් එක පොඩ්ඩක් ගණන් වැඩි, බුෂ් එක පොඩ්ඩක් ගණන් අඩුයි. ඒකත් මතක තියාගන්න. ඔහොම තමයි ගෙදරදීම ෆෑන් එකට මෝටරේ මාරු කරගන්නේ. මතක ඇතුව මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. අපි ආයෙ දවසකින් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.